අවදානයට යොමු විය යුතු කරුණු පිළිබඳව නිහඬ වූ දිනය යනු අපගේ ජීවිත අවසානය ආරම්භ වන දිනය. ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ඉදිරිපත් වුණු රට හදන සෞභාග්‍යයේ දැක්ම. කොතෙක් දුරට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු ජනතා පොරොන්දු අයවැය යෝජනාවල අයවැය ප්‍රතිපත්තිවල ක්‍රියාත්මක වෙනවා. මහජන අධිකරණ ඉදිරියේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මේ අයවැයක් පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. අද ජනතාවට දිය යුතු වෙන්ටිලේටරේ විසන්ධි කරලා කොවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇනම් අද නැහැ. හැබැයි පොහොට්ටුවේ වෙන්ටිලේටරය නම් හොඳට වැඩ කරනවා. දැන් ඉතින් ජනතාව උන්නත් එකයි මලත් එකයි. අද මොන අයවැයක් ක්‍රියාත්මක කරන්නට පෙර රටක ජනතාව ජීවත් කරවන්නට ඕන. රටක් තියෙන්නට ඕන. කොවිඩ් 19 පරාජය කරන්නට, මර්ධනය කරන්නට ගන්නා වූ කටයුතු පිළිබඳව අයවැය කතාවේ සෑහෙන වෙන්කිරීමක් තියෙන්නට ඕන. අයවැය කතාවෙන් එවන් ප්‍රමුඛතාවයක් ලබා දීලා නැති කියන එක කනගාටුවෙන් හෝ කිව යුතුයි. දැන් හිතාගෙන ඉන්නව බොහෝ දෙනා අවුරුදු කිහිපයකට හරි ඔක්කොම හරි කියලා. අපි කැමති මේ රජයට උදව් කරන්න. බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නත් ඇලවුම් කිරීමේදී එන්නත් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා කැනඩා රජයට කතා කරන්න. කැනඩාව ලෑස්ති. දැන් මේ කැනඩාව Tamange රටට මේ එන්නත් ටික ඇලවුම් කරලා තමාරයි. කැනඩාවේ අතිරික්තයක් තියෙනවා. අඩුම ගානේ කැනඩාවේ නියෝජිතවරයට කතා කරලා මේ අතිරික්තයක් තියෙන එන්නත් ටික හරි අපේ රටට ලබා ගන්නට රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට එළමෙන් ලෝකයේ මේතරම් එන්නත් ගැන කටයුතු කරනකොට රජයේ ඇතුළෙන්ම ස්වකීය සුභසිද්ධිය සුභසාධනයේ උදෙසා පැණිවෙළඳ ජාවාරම් කාර්යෝ නිර්මාණය වෙලා තිබෙනවා. මම මේ අවස්ථාවේ කියනවා සමගි ජන බලවේගී අපි එන්නත් ටික නොමිලේ ලබා දෙනකන් ජනතාවාදී අරගලයක අපි පොදු ජනයා වෙනුවෙන් නිරත වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් මොකද්ද බඩු මිල ඉහළ යාමට මේ රජයට තියෙන විසඳුම? චක්‍රලේක ගැසීම, ගැසට් ගැසීම, නියෝග ගැසීම, පත්තර කඩ බෝතල් කඩ පිරෙන්න දැන් චක්‍රලේක තියෙනවා. මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැක්සීන් එක තාමත් අත්හදා බලමින් තිබෙනවා. ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැම්මේ ඉඳන් මිලියන ගණන් ඕඩර් කරලා ඇති. ඉතින් අපටත් ඕක උමනා වෙච්ච දවස අපි ඕඩර් කරගන්න. ඒකට උමනා කරන මුදලුත් අපි හොයා ගන්නවා. නෑ මම හිතන්නේ දැන්ට වැක්සීන් එක අපට උමනායි කියලා. ඇමරිකාවට ඒක උමනායි. මෙහෙට වැක්සීන් එපා කියලා කියන්න එපා. දැන් එංගලන්තේ බා පොඩ්ඩක් ඉන්න. කිව්වා කිව්වා. දැම්ම ඕනේ නෑ කියලා කියයි ඔව්. දැන් එංගලන්තේ අහගන්න. අහගන්න මම කියනක මට වෙලාව දීලා තියෙන්නේ. එංගලන්තේ ප්‍රයෝරිටි දාලා තියෙනවා. එයාට පුළුවන් දෙයම මගේ කතාවට බාධා කරන්න. එහෙම කතා කරන්න පුළුවන්. හිතුව හිතු වෙලාවට ඒ හමුදාවේ මෙහෙ බෑයිම. වෙල්මුලා දෑනියා නිකන් වාඩි වෙනවා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් වල අපි වෙන් කළා තියෙනවා මේ වර්ෂයේ රුපියල් මිලියන 4264. මේක අපි කල්පනා කරනවා ආපදාවක් හැටියට. මේ ආපදාවට මුහුණ දෙන්න වෙන ආපදා ක්‍රමව අපි අනුගමනය කරනවා. මිනිසුන්ට සහන දීලා නැහැ කියලා කියනවා. එංගලන්තේ වගේ සහන දෙන්න නම් එංගලන්තේ වගේ රාජ්‍ය ආදායම් තියෙන්න ඕන. ආර්ථික දියුණුවක් තියෙන්න ඕන. මේ වගේ රටකට පුළුවන් මේ රටේ තත්වයෙන් සහන දෙන්න. මොකද්ද කොහෙටද රුදුනේ? යුරෝපයට ගහනකොට රිදෙනවද? දැනට රටේ මෝටර් සයිකල් කර්මාන්තය රතවාහන කර්මාන්තය ඉවත් වෙච්ච මහ විශාල පිරිසක මේ ඔගේ රීති ප්‍රශ්නයක් නෙවෙයි. රීති ප්‍රශ්නේ ඉස්සෙල්ලා අඳුනගන්නවා. අපේ රටේ කර්මාන්තවලට ඕනේ අමුද්‍රව්‍ය අපි ගේනවා. යන්ත්‍ර සූත්‍ර අපි ගේනවා. අපි ඒක පැහැදිලිව කියලා තියෙනවා. තමුන්නාස්සෙලා එදා මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු අය කරගත්තා. සාහනයක් දුන්නාම ඒක පාරිභෝගිකයට යන්නේ නැහැ. නමුත් බද්ද වැඩි කරපුවාම ඒ බද්ද වැඩි කරපු ප්‍රමාණයටත් වඩා පාරිභෝගිකයට ගෙවන්න වෙනවා ඒ බදු වලට. බඳුම් කර වංචාවෙන් හම්බ කරපු විශාල ධනස්කන්ධයෙන් කොටා තමුන්නාස්සෙලා භුක්ති විඳිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.